ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරනවා රාජකාරී කරන පැයටත් ධර්මයක් වැඩෙන පැයටත් කරගන්න සත්පුජ්ජංගයන් වැඩෙන පැයටත් කරගන්න කියලා. ඔව්. එතකොට ගෞරවණීය ස්වාමීන් වහන්සේ මේ අපි සප්තබොජ්ජංගයන් ධර්මයන් තුලද ඉන්නේ කියන එක අපි හඳුනාගන්නේ කොහොමද ගෞරවනීය ස්වාමීනි? මේ මෙති සප්තබොජ්ජංගයන් තුල ඉන්නවාද කියලා අඳුර ගන්නවා නම් තමා තුල බලන්න ඕනේ ඇලීම් ගැටීම්. මොකද සප්තබොජ්ජංගයන්ගේ අවසාන ඵලය කියන්නේ උපේක්ඛා බොජ්ජංගේනේ. ඒ උපේක්ෂාව කියන ඇලීම් ගැටීම් තොරභාවය. තේන්න. ඉතින් ඔබ රාජකාරී තුල නිරත වෙලා ඉන්නවා නම් නැත්තම් ගෙදර කටයුතු කරනවා නම් නැත්තම් සමාජයත් එක්ක කටයුතු කරනවා නම් ඔබ තුල ඇලීම් ගැටීම් සකස් වෙන්නේ නැත්තම්. තේන්න. ඉතින් ඔබ ඉන්නේ සප්තබොජ්ජංගයන් තුල. තේන්න. එතකොට ඇලීම් ගැටීම් සකස් නොවෙන්නේ නම් අනිවාර්යයෙන්ම ඔබ තුල පංච නීවරණ යටපත් වූ සමාධිමත් හිතක් තියෙන්න ඕනේ. තේන්න. ඉතින් ඒක තියෙන්න නම් අනිවාර්යයෙන්ම ප්‍රීතිය පස්සද්ධිය තියෙන්න ඕනේ. ඔබ තුල ප්‍රීතියක් නැත්නම් ඔබ තුල කේන්ති නම් සකස් වෙන්නේ, ගැටෙන හිතක් නම් සකස් වෙන්නේ, මේ නොසන්සුන් භාවයක් නම් සකස් වෙන්නේ, කනස්සල්ලක් නම් සකස් වෙන්නේ ඔබ තුල පස්සද්ධිය තියෙනවද? සැහැල්ලුව තියෙනවද? සැහැල්ලුව නැහැ. ඉතින් ඒ නිසා ඔබ තුල ප්‍රීතියක් තියෙනවා නම් සතුටක් තියෙනවා නම් දැන් මේ මොහොතේ මම ඔබෙන් ඇහුවොත් ඔබ ඉන්නේ ප්‍රීතියෙන්ද දුකෙන්ද කියලා ඔබ මොකද දෙන්නේ? ප්‍රීතිය. මම ඇහුවොත් මේ මොහොතේ ඔබේ හිත මේ සැහැල්ලුවෙන්ද ඉන්නේ නැත්නම් බරකින්ද ඉන්නේ කියලා ඔබ මොකද කියන්නේ? සැහැල්ලුව. පස්සද්ධිය. මම මේ මොහොතේ ඇහුවොත් ඔබේ හිත කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුක්කුච්චයන්ගෙන් බර වෙලාද තියෙන්නේ කියලා ඔබ මොකද කියන්නේ? නැහැ. ඒ කියන්නේ ඔබේ හිත සමාධිමත්වයි තියෙන්නේ. ඔබ මේ මොල මේ මොහොතේ ඇලීම් තුල ගැටීම් තුල බැසගෙන දින්නේ නැහැ. උපේක්ෂාව තුල ඉන්නවා. නමුත් මේ මොහොතේ ඔබ ධර්මය නිත්‍ය වශයෙන් අරගෙන ධර්මය තුල බැසගත්තොත් නැත්නම් මේ හාමුදුරුව නිත්‍ය වශයෙන් අරගෙන හාමුදුරුව උපාදානය කරගත්තොත් ඒකත් ලෝභසිතක් ඈ. තේන? එතනත් බැඳීමක් ඈ, ඇලීමක් ඈ. තේන? ඒ නිසා මේ ඔබ ඒ වෙන් තමයි තියෙන්නේ කරගන්න ඕනේ. තේන? ඔබ තුල සබ්දබොජ්ජංග වැඩෙනවාද කියලා අනිවාර්යයෙන්ම දැන් ඔබ ප්‍රීතියත් ඔබ තුල තියෙනවා නම්, පස්සද්ධියත් ඔබ තුල තියෙනවා නම්, සමාධිමත් හිතත් ඔබ තුල තියෙනවා නම්, ඇලීම් ගැටීම් නැත්තම් අනිවාර්යයෙන්ම ඔබ තුල සති සම්බොජ්ජංගයේ, ධම්මවිදියේ බොජ්ජංගයේ, වීරිය බොජ්ජංගයේ මේ මොහොතේ තියෙනවා. ඒ පිළිබඳ අහන්න දෙයක් නැහැ. තේන්නාද? ඒ පිළිබඳ අහන්න දෙයක් නැත්තම් ඔබ තුල අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙරෙහි කිරීමත් මේ මොහොතේ තියෙනවා. මේ මොහොතේ ඈ. තේන්නාද? ඊළඟ මොහොතේ මේක වෙනස් වෙන්න පුළුවන් අපි සෝවාන් ඵලයට පත් වෙලා නැත්තම් ඈ. තේන්නාද? සෝවාන් ඵලයට පත් වෙන මොහොත දක්වා අපි නිරේතුරුවම මේ මොහොතේ සප්තබොජ්ජංගයන් වැඩුණත් ඊළඟ මොහොතේ අපිට අරමුණු වෙන්නා වූ පස්සයන්ට අදාළව පංච නීවරණ සකස් වෙන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, දැන් මේ මොහොතේ අපිට හොඳට තේරෙන ස්වාමීන් වහන්සේ අපේ හිත සැහැල්ලුවට පත් වෙලා සමාධිවන්ත තියෙනවා. ඔව්. එතකොට ස්වාමීන් වහන්සේ මේ අපි ඒක දිගින් දිගටම පවත්වාගෙන යන්න කොහොමද ස්වාමීන්? දිගින් දිගට පවත්වාගෙන යන්න නම් අනිවාර්යයෙන්ම මේ මොහොතේ තියෙනා වටිනාකම දකින්න ඕනේ. තේන්න. මේ මොහොතේ තියෙනා වටිනාකම දකින්න ඕනේ. ඒකනේ අර මේ සතර ඉද්ධපාද වල කියන්නේ බුදුරජාණන් වහන්සේ. මේ මොහොතේ තියෙනා වටිනාකම දැකලා චිත්තයක් ඇති කරගන්නවා, අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. මං මේ මොහොත අතපසු කරන්නේ නැහැ. මේ මොහොත මං ජීවිතෙන් ප්‍රමාදභාවයට පත් කරගන්නේ නැහැ. මේ මොහොතෙන් මං කවදාකවත් ජීවිතයෙන් මිදෙන්නේ නැහැ. තේන්න. එතන ඡන්දය, ඊළඟට චිත්තය, ඊළඟට වීරය. මේ ඒ නිසා එතන චිත්තය කියලා කියන්නේ අදිෂ්ඨානය. තේන්න. ඉතින් මේ මොහොතේ Taman දකිනවා නම් මේක ධනාත්මක දෙයක් කියලා, ඒ ධනාත්මක දෙය මම දිගටම පවත්වාගෙන යනවා කියන අදිෂ්ඨානයක් තමයි ඇති කරගන්න. තේන්න. ඒ අදිෂ්ඨානය ඇති කරගත්ත තැන අන වීරය සකස් වෙනවා. ඒ අදිෂ්ඨානයට අදාළ මාර්ගය තුල යන්න. තේන්න. ඒතකොට මේ මාර්ගය තුල යනවා. ඉතින් ගිහිල්ලා තමයි ආ විමර්ශාව මේ සියල්ල විනිවිද දකින්නේ. තේන්න. ඉතින් ඒ නිසා අපි උතුම් සෝවාන් ඵලයට පත් වෙච්ච මොහොතේ නිරේතුරුවම අපි තුල කාමරාග පටිගයන්ගෙන් අපි මිදිලා නැහැ. නමුත් කාමරාග පටිගයන්ගෙන් නොමිදුණත් අපි තුල සකස් වෙන කාමරාග පටිගයන් කවදාක්වත් සීලය දුර්වල කරන්නේ නැහැ. සීලය ආර්ය සීලයක් හැටියට වැඩිලා. තේන්නාද? ඒ නිසා සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා තුලත් පංච නීවරණයන් සකස් වෙනවා. තේ නමුත් ඒ පංච නීවරණයන් අපිව සතර අපායට ඇදලා දාන ස්වභාවේ නැහැ. නැත්තම් සීලය දුර්වලන ස්වභාවේ නැහැ. තේන්න. ඒ නිසා ඉතින් අපි මේ තේරුම් ගන්න ඕනේ නිරේතුරුවම මේ පංච නීවරණයන්ගෙන් තියෙනා වූ බරපතල අනතුරත්, සප්තබොජ්ජංගයන් තියෙනා වූ ඒ උතුම් ධර්මයේ ශක්තිය තේරුම් අරගෙන අපි තුලින් චිත්තයක් ඇති කර ගන්න ඕනේ. ඒ චිත්තය ඇති කරගන්න ඉස්සෙල්ලා අපි කුසල් ධර්මයේ තුල ශක්තිමත් වෙන්න ඕනේ. මොකද දැන් ඔබ තුල උපේක්ෂාව තියෙනවා නම් ඒ කුසල් ධර්මයේ තුල ඉන්න නිසානේ නේද? ඒ නිසා ඒක වැඩෙද්දි මහත්වෝ සතර ඍද්ධිපාද තමයි ඊළඟට වැඩෙන්නේ.
දෙන්න කුසලයේ කෙරෙහි කැමැත්ත ඇති වෙනවා. ඊළඟට සප්ත බොජ්ජංගයන් කෙරෙහි අදිෂ්ඨානයන් යාතුල ඇති කරගන්නවා. ඊළඟට මාර්ගයේ කෙරෙහි වීරය ඇති කරගන්නවා. ඒ මාර්ගයේ කෙරෙහි වීරය ඇති කරගෙන අවසානයේදී සියල්ලම විනිවිද දකින්න සියලු සංස්කාරය අනිත්‍යයි කියලා. හරිද? ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි. ස්වාමීන් වහන්සේ අපි දැන් අර සෑම පින්කමක් අවසානයේදී ස්වාමීන් වහන්සේ අපි අර දෙවියන්ට පින් අනුමෝදන් කරනවා ස්වාමීන් වහන්සේ. ඔව්. සමහර විට ස්වාමීන් වහන්සේ මම අර අහලා තියෙනවා සමහර විට මේ සමහරු බ්‍රහ්මයන්ගේ නම ප්‍රකාශ කරලා ඊළඟට සමහර යක්ෂ කොටස් අරමුණු කරගෙන ස්වාමීන් වහන්සේ ගාථා කියන පින් අනුමෝදන් කරනවා ස්වාමීන් වහන්සේ. ඔව්. එහෙම දෙයක් නැහැ. ඉතින් අපි සාමාන්‍යයෙන් අපි පුහුණු වෙලා තියෙන දෙයක් තියෙනවානේ. ඉත්තාවචා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවානුමෝදන්තු ඊළඟට සබ්බේ භූතානුමෝදන්තු සබ්බේ සතෝ. ඉතින් දැන් ඕකෙදි මුළු ලෝකෙම අහුවෙලා. ආයිමත් අමුතුවෙන් අපි කාටවත් පින් දෙන්න ඕනේ නැහැ. තේන්නද? ඒතකොට මේ සබ්බේ දේවා කියලා කිව්වහම ඉතින් කවුද අයිති වෙන්නේ? සබ්බේ දේවා කියලා කිව්වහම ඉතින් සක්ත දෙවියන්ගේ පටන් මේ ගහට අරක් ගත්තා වූ යම් දෙවි කෙනෙක් ඉන්නවනම් ඒ සියල්ලම ඉන්නවා. තේන්න? ඉතින් තමන් එත්තාවචා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා කියද්දී දස දිසාවටම හිත එක පාට විහිදලා ඒ දස දිසාවෙම ඉන්න සක්ත දෙවියන් ඇතුළු සියලුම දෙවියන් අරමුණු කරගන්නවා. තේන්න? ඊළඟට සබ්බේ භූතා කියලා කිව්වහම භූත කොටස් ඉන්නවනේ. තෝ ඒ භූත කොටස් කියලා අපි හඳුන්න නැහැ ඉන්නවනේ. ඒ භූත කොටස් මේ හැම කෙනෙක්ම අපි භූත කොටස් කියන බහිරවියෝ යක්ෂයෝ ඔක්කොම අයිති වෙන්නේ ඒ ගණයට තමයි. තේන්නා? ඉතින් එහෙම කරද්දි දස දිසාවම සීපත් කරගෙන ඒ දස දිසාවම ඉන්නේ සියලුම භූත කොටස් මේ පින් අනුමෝදන් වෙත්වා. සබ්බේ සත්තා කිව්වහම මහත්තු ඉතින් මහා බ්‍රහ්මයාගේ පටන් පල්ලෙහා ඉන යම රජුරෝ ඉඳන් දස දිසාවෙම මේ සත්‍යෝ. ඉතින් ආයිමත් ඉතින් ඕකට අවශ්‍ය නැහැ තව කවුරුර එක්කව කරන්න. තේන්නා? ඉතින් ඒ තේරුම නැහැ. සබ්බේ සත්තා කිව්වම මහා බ්‍රහ්මයාගේ හිටන් සියලුම දෙනා එකට අයිති. තේන්න? ඔබත් අයිති. දැන් අපි දෙවියන්ට පින් දෙනවා කියද්දී ඔබටත් පින් අනුමෝදන්, ඔබ මේ මහත්යට පින් අනුමෝදන් වෙනවා. සබ්බේ සත්තා කියලා කවුරු හරි ඇහෙද්දි හිතෙන් සාදු සාදු කිව්වනම් ඔබත් ඒ පින. මොකද ඔබත් සියලු සත්ත්වයන්ගෙන් කෙනෙක්. තේන්න? ඒ නිසා ඉතින් එහෙම කිව්වට පස්සේ ආයිමත් අර බ්‍රහ්මයා මේ බ්‍රහ්මයා කියලා කියන්න අවශ්‍යතාවයක් නැහැ. අනිත් එක බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මයන්ට පින් දෙන්න කියලා නැහැ. ඔය එක එක්කනාගේ උපාදානයක් නැත්තම් ඒ ලෝභ සිතුවිලි. තේන්න? අර වැඩිපුර දේ ලබන්න අර සීවලි මහරහතන් වහන්සේගේ ෆොටෝ එකක් අපි මේ කෑම මේ සිස්සරා ගහන් ඉන්නවා වගේ. තේන්න? ඒවා අදාළ නැහැ. සමහරු මේ තමන්ගේ පර්ස් එකෙත් සීවලි මහරහතන් වහන්සේ ෆොටෝ දාන් ඉන්නවන්නේ. ඒවා මාත්තු ඉතින් මෝහෙට අදාළ දේවල්. අරවා බුදුරයන් අපේ මේ සම්මත වෙලා තියෙන සබ්බේ දේවා සබ්බේ භූතා සබ්බේ සත්තා කියලා අනුමෝදන් කළාම ඒ අනුමෝදන් වීමෙන් ගැළවිලා යන සත්වෙක් නම් නැහැ. ලෝක සියලු සත්වෙන් අයිති. සබ්බේ සත්තා කියද්දි මෙතන බල්ලෙක් ඉන්නවා නම් ඒ බල්ලටත් අපි පින් දුන්නා වෙනවා. නමුත් එයාට ඒ පින් අනුමෝදන් කරන්න බැහැ. මොකද එයාට ඒ දැනීම නැහැ. නමුත් ඒ බල් එයාට දැනීමක් තියෙන කෙනෙක් නම් සබ්බේ සත්තා කියද්දි ඒ බල්ලටත් සාදු සාදු කියලා අනුමෝදන් වෙන්න පුළුවන්. නමුත් එයාට ඒකට පින නැහැ. තේන්න? එහි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව් ස්වාමීන් වහන්සේ, මේ නිලතුරුම ස්වාමීන් වහන්සේ සැකසිත ගැටෙන සිත් අකුසල් සිත් පාලන ස්වාමීන් වහන්සේ සිත අනිත්‍යයි මේ සුවපත් වේවා කියලා හිතුවස් ස්වාමීන් වහන්සේ නැවත නැවත වැඩිම වැඩි වෙන අපේ ස්වාමීන් වහන්සේ ඉති හිතට හරි බියක් ඇති වෙනවා ස්වාමීන් වහන්සේ මේක තව තවත් වැඩි වෙන නිසා එයා හඳුනේ මනෝ මානසික වෙන කර්ම මේ අකුසල් ස්වාමීන් වහන්සේ නැති කරගන්න මෙහෙමයි. ඉතින් ඔබ ඔය කියන්නේ පංච නීවරණ වැඩෙනවා කියලානේ. ඔය සියල්ලම පංච නීවරණ කියන්නේ. තේන්න? ඉතින් දරුවෝ පංච නීවරණ වැඩෙනවා කියන කාරණේ හිත අනිත්‍යයි කියලා දැකලා බේරෙන්න බෑ. තේන්න? ඉතින් ඔබ ඔය කියන විදිහට පංච නීවරණ වැඩෙනවා නම් හිත අනිත්‍යයි අනිත්‍යයි කියලා දැකලා ඔය ප්‍රශ්න විසඳන්න බෑ. තේන්න? ඒ නිසා චිත්ත අනිත්‍යයි කියන දකින්න චිත්තානුපස්සනාව කියන කාරණේනේ. ඒ චිත්තානුපස්සනාවට ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ කායනුපස්සනාව දේශනා කළ තිනවා එතනදී. ඒ නිසා පංච නීවරණ වැඩෙනවා නම් පුතේ ඔබ ඉස්සෙල්ලාම අවධානය යොමු කරන්න ඕනේ ආරෂ්ඨාංගික මාර්ගයට. තේන්න? ආරෂ්ඨාංගික මාර්ගයටයි අවධානය යොමු කරන්න ඕනේ. එතනදී සම්මා සංකප්පයන්ගේ දුර්වලභාවයන් තියෙනවා. තේන්න? සම්මා සංකප්පයන් අවීංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප, නෙක්ඛම්මය. ඔතනේ දුර්වලභාවයන් තියෙනවා. තේන්න? ඒ නිසා මේ හැම වෙලාවම ආරෂ්ඨාංගික මාර්ගය තුලටයි අපේ හිත යොමු කරන්න ඕනේ. තේන්න? එතකොට ආරෂ්ඨාංගික මාර්ගය තුලට හිත යොමු කරාට පස්සේ තමයි ওই පංච නීවරණ තුනී වීමට අදාළ සම්මා සමාධිමත් හිත ඇති වෙන්නේ. තේන්න? එතකොට සම්මා සමාධියට ඉස්සෙල්ලා සම්මා සතියක් තියෙනවනේ. එතකොට සම්මා සතිය මොකක්ද? ඒ අකුසලයේ
අඳුනනවා. තේන්නද? සීලය දුස්සීල භාවය අඳුනනවා. හොඳ නරක යහපත අයහපත අඳුනනවා. තේන? සම්මා දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය, සම්මා සංකප්ප මිත්‍යා සංකප්ප අඳුනනවා. සම්මා සතිය. එතකොට දැන් ඔබ තුල මිත්‍යා සංකප්පයක් සකස් වෙනවා නම් ඔබ ඒක හඳුනගෙන ඔබ ඒකෙන් බැහැර වෙනවා කියන්නේ ඔබ තුල සම්මා සතිය තියෙනවා. තේන්න? එහෙම බැහැර වෙනවා නම් ඔබ තුල පංච නීවරණ ওই විදිහට සකස් වෙන්න පුළුවන් කම නැහැ නේද? තේන්න? ඒ නිසා සම්මා සතිය කියන්නේ ඔබ තුල පංච නීවරණයක් සකස් වෙද්දී ඔබ පංච නීවරණයක් ඇටියට අඳුනගත්තා. මේ පංච නීවරණය මේසා බලවත් අනතුරක් කියලා දැකලා ඔබ පංච නීවරණය යටපත් කරලා ඔබ සප්තබොධ්‍යංගයක් මතු කර ගන්නවා නම් අන්න එතන තමයි මාත්‍ය සම්මා සතියත් සම්මා සමාධියත් සකස් වෙන්නේ. තේන්න? ඉතින් එහෙනම් ඕකට මේ හිත අනිත්‍යයි කියලා කරන්න බෑ. තේන්න? ඕකට කරන්න ඕනේ ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කරගන්න. තේන්න? ඒ ශක්තිමත් කරගැනීමේදී සකස් වෙන්නා වූ යම් සමාධිමත් හිතක් තියෙනවා නම් ඒ සමාධිමත් හිතෙන් හැම වෙලාවම කායानुපස්සනාව දකින්න. තේන්න? සිත අනිත්‍යයි කියලා දකින්න නැතුව ඈ කායानुපස්සනාව දකින්න. කායानुපස්සනාවේ දැන් ඔබට හිත මේ වේගවත් වෙන රූප තියෙනවානේ. බිරිඳ වෙන්න පුළුවන්, අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, වෙන ඥාතියෙක් වෙන්න පුළුවන්. ඒ රූපේ ඔබ කායानुපස්සනාවෙන් දැකලා පුහුණු වෙන. තේන්න? තේන්න? මේ පැත්තෙන් ආරෂ්ඨාංගික මාර්ගයේ වඩන ගමන් ඔබට යම් මේ විවේකී අවස්ථාවක් තියෙනවනේ. මේ සමාධිමත් හිතක්, ඒ සමාධිමත් හිතෙන් එකපාරටම අර කායानुපස්සනාව ගන්න, චිත්තानुපස්සනාව අරන් වැඩන්නේ නැහැ. තේන්න? මොකද රූපේ නිසානේ ඔබ ගැටෙන්නේ. තේන්න? ඉතින් ඒ නිසා මේ ඒක තමයි කරන්න ඕනේ.